ගිනි පෙනෙල්ලෙන් බැටකාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි කිව්වා වගේ. ඒක කියනකොට මට මතක් වුණේ අර ජීවිපී එකෙන් ඒ දවස්වල කලින් කාලෙකට ඉස්සරලා අයින් කරපු මොලේ අංග කචල් වංශ. අන්න එයා එයා ඉතින් බයයි දැන්. මොකද මාලිමාව බලයට ආවොත් හොඳ පාරක් වදි තියෙන ඔක්කොම කෙරුවාවල් ටික අවුස්සලා අරගෙන හිරේටත් යන්න පුළුවන්නේ සමහර විට. ඉතින් ඒකට බය වෙලා හොඳටම දැන් මඩ ගහනවා. ජාතික ජනබල වේගයේ නායකයාට අනුර කුමාර දිසානායකට මඩ ගහනවා පුංචියම්මලු. මඩක්ද බං ඔය? හරිම මඩ පාරක්වත් හොයාගෙන ඉල්ලකු. දේශපාලනික විවේචනයක් කරහල්ලකු හරියට. අපිටත් ටිකක් හොයලා බලන්න. උඹ හොඳටම දන්නවා අනුරගේ ඔය ඇත්ත කතාව. අභියෝගයක් දෙනවා මේ. පුළුවන් නම් ෆොටෝ එකක් ෆැමිලි ෆොටෝ එකක් රාමු කරලා පෙන්නන්න. මොනවද බං ඔය වැඩ 2:50 තුට්ටු දෙකේ කතා? ඈ උඹ හොඳටම දන්නවා අනුර කුමාරගේ පෞද්ගලික ජීවිතය ගැන. ඒ කතාව උඹ හොඳටම දන්නවා. දැන දැනත් බොරු බයිලයක් ගහනවා. මොකද අනුර ඒ කතාව කියන්නේ නැහනේ. අපි දන්නවා අනුරගේ ඇත්ත කතාව. ඇත්ත කතාව මේ රටේ මිනිස්සු දැනගත්තට පස්සේ මිනිස්සු මේ රටේ අනුරට දැනට වඩා 100,000 ලක්ෂ වාරයක් ගෞරව කරන්න ගන්නවා. ඒක තමයි වෙන්නේ. උඹ ඒකටත් බයයි. ඊරිසියාවයි තණ්හාවයි. තණ්හාව ජායති සෝකෝ විමලෝ කිව්වලු. දැන් සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නැහනේ. ඈ හොඳ අරක්කු කොච්චර හම්බුණත් බොන්න වැඩක් නැහනේ. බලයක් නැහනේ. පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදා වෙයි යා. හෙට අනිද්දා වෙනකොට. බලාගෙන ඔය කියන කරන දේවල්. ගිනි පෙනෙලි නෙමෙයි. ගිනි මැල උඩින් පාත් වෙන්න ඉඩ තියෙනවා. හරිද? පුළුවන් නම් අපිට මොකද අනුර? පුංචි අම්ම එක්ක නෙමෙයි අත්තම්ම එක්ක හිටියත් අපිට මොකද? හොඳ ලීඩර්ෂිප් එකක්, හොඳ ටීම් එකක්, හොඳ ප්‍රතිපත්තියක් මේ රට හදන ගොඩ ගන්න ප්‍රතිපත්තියක් තියෙනවනම් පුළුවන් නම් උඹ හොඳ ලීඩර් කෙනෙක් විදියට කතාවක් කරලා පෙන්නපන්. ඈ කාගේ හරි ගුබ්බෑයම ස්ටේජ් එකට නැගලා කෙලියොත් කෙලින්නේ ගල් පැලෙන කෙබර. ආ හරි හමන් කතාවක් කරලා පෙන්නපන්. ඒකත් බෑ. හරි හමන් විවේචනයක් කරලා පෙන්නපන්. ඒකත් බෑ. මොනවද යකෝ? තුප්පහයි තුට්ටු දෙකේ වැඩ. දේශපාලඥයෙක් නම් දේශපාලඥයෙක් විදියට ඉඳපන්. දැන් නම් බේබැද්දෙක් වෙලා කොහොමත් මොලේ අංග කචල් වෙනානේ. ගිනි පෙනෙල්ලෙන් බැටකාපු මිනිහා කණාමැදිරි එළිය නෙමෙයි. ගිනි මැල ගිනි මැල ගිනි බෝල පාත් වෙන්නේ යා.